අයිබෝන් හැම දැනකම හැම හිතකම සතුට උතුරලා යන දවසක සතුට උතුරලා යන මොහොතක අවුරුද්දේ සිරිසිරියත් එක්ක මුළු රටම එකතු වෙලා ඉන්න වෙලාවක අවුරුද්දේ සුවිශේෂම කාරණාව තමයි ලෝකෙ වෙන කිසිම තැනක අපිට හම් වෙන්නේ නැහැ එකම වෙලාවක මුළු රටක් එකම විදිහට ඇඳලා එකම වෙලාවක එකම කෑමක් කන එකම දේවල් ටිකක් කරන ලෝකෙ දින එකම එක උත්සවය තමයි ශ්‍රී ලංකාවේ අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උත්සවය. ඉතින් අලුත් අවුරුද්දේ සිරිසිරියට ක්‍රීඩාවයි කලාවයි එකතු කරලා කතා ගොඩක් මැදින් අවුරුදු ක්‍රීඩාත් එක්ක වෙනම දවසක් වෙනම පැයක් ගත කරන්න පටන් ගන්නවා අපි අවුරුදු දවසේ අද මෙහෙමයි. හරි අපි අද වෙනසක් කරා වටපිටාවත් වෙනස් ඇවිල්ලා ඉන්න අයත් වෙනස් ක්‍රිකට් ක්‍රීඩාවයි කලාවයි එකතු කරපු පෑදයක් තමයි අද අපි අරන් එන්න සූදානම් වෙලා ඉන්නේ. මුලින්ම ඇවිල්ලා ඉන්න කට්ටිය කවුද කියලා බලමු. මුලින්ම යනවා ජේෂ්ඨයා ළඟට. ඔහුගෙන එක වාක්‍යයකින් කිව්වොත් එහෙම ශ්‍රී ලාංකීය ක්‍රිකට් වල අපේ රටේ ලංකාවේ ක්‍රිකට් වල වෙනම සලකුණක් තියපු කෙනෙක්. අපි හැමදාමත් ඔහුට හරිම ප්‍රියයි. ක්‍රිකට් ක්‍රීඩා කරන කාලෙත් එහෙමයි අදටත් එහෙමයි. ඔහු අශාන් දිනකරන්. අයබෝනයි. අයබෝන්. හරි. ඊළඟට ඉන්නවා තවත් ක්‍රීඩකෙක්. මේ වෙනකොට ක්‍රීඩා කරපු කාලටත් වඩා බාහිර දුරවක් කියන්නේ කවු වෙන මේ වෙනකොට ඔහු තේරීම් කවුටේ සමාජිකෙක් කාලයකට කලින් හොඳ ක්‍රීඩකෙක්. ඔහුත් පළවෙනි වතාවට තමයි අපේ වැඩසටහනදී අපිට හම් වෙන්නේ මේ සජිත් ප්‍රනාන්. අයබෝනයි. අයබෝන්. හරි. ක්‍රීඩා වගේම ගායනයත් පුළුවන්. ඊළඟට ඉන්නෙත් ක්‍රීඩාවේ වගේම කලාවේ දෙකටම එක වගේ දක්ෂෙක් ක්‍රීඩකෙකින් තමයි මුලින්ම අඳුරගන්නේ. ඒ වගේම හොඳ රංගන ශිල්පියෙක් ගායකෙක් ඒ වගේම නර්තනයටත් හැකියාව තියෙනවා. මේ හැකියාවන් ඔක්කොම තියෙන එකම එක්කෙනාද කියලාත් හිතෙනවා. කොහොමනත් ක්‍රිකට් ක්‍රීඩක අතර මේ හැකියාවන් ඔක්කොම තියෙන බොහොම දිදුලන තාරකාවක් තමයි මෙයා. ඔහු අකලංක ගණේකම. අයබෝන් අකල. අයබෝන්. හරි. ඔය ක්‍රීඩකයෝ 3 දෙනා ඉන්නවා. ඊට අමතරව අපි කලාවත් එක්ක සම්බන්ධ කරගෙන අපි සුන්දර යෝතියන් දෙන්නකටත් ආරාධනා කරා අවුරුදු දවසේ මේ පැය දෙක හැද කරන්න ඉන්න කියලා. මුලින්ම යනවා රංගන ශිල්පිනියක් ළඟට. රංගන ශිල්පිනියක් නිවේදිකාවක් ඇයට ගායන හැකියාවක් තියෙනවා. මේ රශ්මි රුත්. අයිබන් රශ්මි. අයිබනයි. හරි. ඊළඟට ඉන්නවා අපිට සුපර් ස්ටාර් තරංගාවලියේ 7 වෙනි කඩහන හොයාගෙන යනකොට රත්නපුර පැත්තෙන් පැල් මොඩල් පැත්තෙන් සොයා දීපු සුපිරි තරුවක් ලස්සන සිඳුරියක් ගන්න පුළුවන් ඇයි. අද ඇයගේ ඇය නෙල්කා තිල්. අයිබෝ. අයිබනයි. හරි. හැමෝටම අවුරුද්ද ජයවා කියලා ප්‍රාර්ථනාවත් එක්ක නෙල්කා පිය සිද්දුවක් අහලා එම් සැරේ කතාව පටන් ගමු. ක්‍රිකට් වලට ගීත වලට කලාවට ක්‍රීඩාවට අපි හැමෝම ආසයි. ඉතින් මේ දෙකම එකතු වෙලා තමයි මේ පැය දෙක අද ගෙවෙන්නේ. ඒ වගේම අකලංක අවුරුදු ක්‍රීඩා දෙක තුනකුත් තියෙනවා. ඔයාගේ තමයි පඩක් ගන්න කල්පනා කරගෙන ඉන්නේ. අපි සින්දුවක් අහලා ඒ ඔක්කොම වැඩ ටික පටන් ගමු. නෙල්කා මුලින්ම මොකක්ද කියන්නේ? අපි අවුරුදු ගැනම කියමු. කියමු. හරි. JNB සංගීත කණ්ඩායමක් තියෙනවා. ඒගොල්ලන්ටත් අවුරුදු ජයවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අවුරුදු කුමාරයා තමයි මැදින් ඉන්නේ අපේ අබුගොඩ. හරි. අපි සින්දුවක් වටේ ඇත්තේ
විශේෂයෙන් ක්‍රීඩකෙක් වෙනකොටත් මං දෙමව්පියොත් එක්ක ඉන්න කාලෙදී අවුරුදු අපේ දෙමව්පිය අපිට ලබා දුන්නා ඒ පරණ සිරිත් විරිත් චාරිත්‍ර අපිට ලබා දුන්නා. ඉතින් ඒක හරි අමුතු දෙයක්. ඒ කියන්නේ චාරිත්‍රවල තියෙන ගනුදෙනු කිරීම, එතකොට ලිඳත් එක්ක ගනුදෙනු කිරීම, ඒවා හැමදේම අපේ ගෙදර කරා. ඉතින් ඒක අම්මලත් එක්ක මම කරන්න මට පුරුදු වෙලා තිබ්බා. අදටත් මම ඒකෙන් අපේ ගෙදරේ චාරිත්‍රයේ විදිහට මම කරනවා. ඉතින් ක්‍රීඩකෙක් හැටියට මොන මොන කොච්චර කාර්ය බහුල වුණත් අවුරුද්ද චාරිත්‍ර අපි නිතරම අපේ ගෙදරදී අපිට දෙමව්පියන් ලැබුණා. දැන් අපි ඒක අපි මම්මගේ දරුවන් එක්ක සමරනයි. පරපරාවට ඒ කියන්නේ මම හිතනවා ඒගොල්ලෝ ඉස්සරහට ආවේ කියලා. ඔයාලට කවුද සාමාන්‍යයෙන් තෑගි හම්බුනේ වැඩිපුර කාගෙන්ද කියලා? තෑගි හම්බුනේ ඉතින් මගේ දෙමව්පියන්ගෙන් හම්බුනා, මගේ යාළුවන්ගෙන් හම්බුනා. ඉතින් ඒක හුවමාරු කරගත්තා ඉතින්. සයිදා මෙතන අලියෙක් ඉන්නවා. දන්නවනේ මොනවද කියලා. අලිය වෙන්නේ මන්නේ අලියෙන්. ඒ වගේද නේද? දැන් අලියට හැදියක් තියෙනවා, ගස්ලබු ගෙඩියකුත් තියෙනවා, අවුරුදු ක්‍රීඩා දෙක තුනක් තියෙනවා. ඕනවට දැන් මොනවද ගෙස් කළ කියන්න පුළුවන්? දන්නවනේ යට කියක් තියෙනවද කියලා ගෙස් කරන්න තියෙන්නේ. ගණන් කරන්නත් ඕන. ඕන නැහැ හොලවල බලන්න ඕනේ දැන් අතගාලා බලන්න ඕනේ දැන් කරන්න දෙයි. මොකද ගෙස් කරන්න බුණා? ගස්ලබු ගෙඩියට ඇ කියලා. ගස්ලබු ගෙඩියට ඇ කියලා. අලිය කරනවද කරක් කරන්නේ? ඔන්න හසන්නයි ඔන්න බලන්න. යන් සාස්ත්‍රයක් කියනවා වගේ මුලින් ස්කෑන් කරන්න බලන්න. හරි අමාරුද? ඇක්කදී කොච්චර තියනවද කියන අමාරු නේද? මෙයන් ගෙස් කරමු බලන්න. 500ක්ද? හා 500ක්. 500ක්. ඇයිද ගන්න තියනද? 400ක්. 400ක්. හා රශ්මි සමහරක් නෑ නේද? මන් දන්නේ නෑ මන් දන්නේ නෑ කියන්නේ ඔය. ඔව් දැන් සමහරට මේව තම් වෙනවා අපිට. සයිතේ 500ක් කියනවා, ආශනා 400ක් කියනවා, අඩු උත්තරයක් තියෙනවා 200ක්. 200ක් අගලංග කිරි ගැර 105 105 නෙල්කන් කාඩ් කිව්. 300ක්. 300ක්. හරි බලමු බලමු. ඒක දැන් අපි ඕනනම් වෙනස් කරගන්න පුළුවන් පස්සේ. උත්තර වෙනස් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඔව් ඔව් හරි. මොකද අන්තිමට කලින් අපිට කපලා බලන්න වෙනවා. ගණන් කරගන්න යනවා කියත් තියෙනවාද කියලා? අර දුම් බලද්ද කොහෙද? ඔව් මම ගම නුවර. ඉතින් ගොඩක් චාරිත්‍රාත්මක වුණා මගේ. මම කතෝලික, නමුත් අම්මා ඇවිල්ලා බුද්ධාගම. ඉතින් ගොඩක් අම්මගේ පැත්ත ඔක්කොම අවුරුදු සැමරුවා සිංහල අවුරුද්ද. ඉතින් ගොඩක් චාරිත්‍රාත්මක කරා හැම වෙලේම. ඉතින් යාළු එක්ක තමයි ග්‍රවුන්ඩ් එකේ හිටියේ. ඔය අවුරුදු උත්සවයට ගොඩක්
තියෙනවන එක එක මේ සෙල්ලන් ඒවා කරන්න හම්බුන්නේ නමුත් ගොඩක් බලං හිටිය ගොඩක් මේ හර පොඩ්ඩක් සූදු කෙලිය පොඩ්ඩක් ඔ බෙල්ලෝ එම දැම්ම ඒවා කරා ගොඩක් ඉතින් අරස්සිං නිවාඩුත් කාලෙන ඉතින් ගොඩක් නෑදෑයෝ ඒ කාලට තමයි ගොඩක්ම මේ සියලයි ගෙදරෙන්නේ ඉතින් ඒ කාලට තමයි ගොඩක් දකින්නෙත් නෑදෑය එකතු වෙන්නේ ඉතින් ගොඩක් සන්තෝසෙන් හිටිය නමුත් අර පොඩ්ඩක් කොළඹාවට පස්සේ ක්‍රීඩාවට පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් ක්‍රිකට කෙනෙක් වුණාට පස්සේ පොඩ්ඩක් සමාලට අවුරුද්දවසේ රටින් පිට හිටියා ඉතින් ඒ වගේවට මිස් වුණා නමුත් ලංකා විද්‍ය අනිවාර්යෙන්ම නෑදෑයක සමරුව රශ්මි අරුදු කුමාර හිම වෙලා දිනාද පොඩිකන් ඒ කියන්නේ සිගිද්ද අරුදු කුමාර වාඩයි තාම ලොකු වෙසක් නෑනේ ඉතින් ඉඳ තාම පොඩි පොඩිනේ හැබැයි ඉතින් පොඩි කාලේ වඩා දැන් අරුදු සමරු වල පොඩි පොඩි වෙනස්කම් වෙලා ඇදීනේ පුංචි කාලේ අරුදු සමෘද්ධියයි දැන් විදියයි ඒක වගේද ඔව් දැන් අවුරුදු උත්සව වලට එහෙම අර ඉස්කෝලේ යනකොට අනිවාර්යෙන් ඉස්කෝලේ අවුරුදු උත්සවයට පාටිසිපේට් වෙනවා නමුත් දැන් එහෙම යවෙන්නේ නැහැ නෑ නෙල්ග අවුරුදු සාමාන්‍ය හැම අවුරුද්දම ගෙදර ඉඳලා තියෙනවද ඔව් පුංචි කාලේ ඉඳන් ගෙදර කොහොමද අවුරුදු සමරන්නේ සාමාන්‍ය කෙනෙක් ගෙදර සාමාන්‍ය විදිහට හරි සරලව අවුරුදු සමරනවා වාඩ කගෙන් තවන්නේ මේ කාලේ වැඩිපුර තෑගි හම්බෙද්දි තෑගි ඕ හැමෝගෙම ඉතින් අක්කයි මායි අක්කයි මායි යද්දී හැම තැනෙම හම්බ වෙනවා හරි අපි මේ අලියට ඇහ තියලා බලමු අකලංග ඕදන් රේකට ආයි මේ බෑනතු ඉදිරිපත් වෙන අකලංග එන්න අපි මෙතන ඉඳන් එමිසරේ වැඩේ කරමු වැඩිය මං මේ මේක වෙනසකට තියෙන බඳින්න වෙනවා ඈ බඳින්න පොඩි උපකරණයක් ගෙනාවා මම උසකියද අකලංග 6 2 6 2 එක පාරක් විතරක් මං කරගවන්න. වැඩි අපහසුතාවයක් කර ගන්න නෑ නළුවා. මෙන්න පැත්. මිට කලි කළා තියනවාද? අලියද? ඔව්. පියර්. සිතේ කොහෙද පාරක්? මට ඒවා දියන්නේ නෑ. මුත්තය විත්නේ කුස්සී මුණු කිල්ලන් තාතලන්න නෑ ඔය කාන්දරල්ල. ට්‍රයි කරලා බලන්න. තේනවද? මුලා කරන්න පුළුවා. අනි පැත්ත මේ වෙලාවයි සමහර දන්නේ ගොඩක් කල්ලින්ද සාජිත්තයි දකුණ කිව්වොත් මම තමයි අනිවාර්ය සමහර මේ විශ්වාස කරන්න එපා සමහර වෙලාවට හැම වෙලේම ලෝකේ විශ්වාස කරන්න එපා කලක් තේරෙනවද හරියට මාරි හරියට ලකුණ කියලා උතර හැටි මෙතන ලස්සනයි එතන මේ එතන අපි වාගේ නම ලියමුනේ ඒ අකුරලා අකුරලා එතන තමයි ලියන්නේ හරි අකුරලා වාඩි හරි අකුරලා කොහොම සින්දුවක් අරමු ඔව් කොහොම කිය මොකද්ද කිය මාසන්ත masanasa manalava surangana heminnavilla telagu ayadi surangana heminnavilla telagu ayadi මතු පෙරාගෙන නල්ල සුරල් රවටලා ඇසත් නිදි මරරඟුම් මුවට යකලා විතක් මතු පෙරාගෙන නල්ල සුරල් රවටලා
උස වෙලා සිහින ලොවට පාවේ සඳුන් සිහින යනි රංගනාම හෙමින්නවිල්ලා දෙලකුම් අයදි සුරංගනාම හෙමින්නවිල්ලා දෙලකුම් අයදි මරසරදි ලවන් මෙහෙසිලා යලිත් එන තුරා සුරංගි හිඳිමි මග බලා රැයක් නිදි මරසරදි ලවන් මෙහෙසිලා යලිත් සුරංගනා හෙමින්න විල්ලා දෙලකුම් අයදි සුරංගනා හෙමින්න විල්ලා දෙලකුම් අයදි අගලඟ මුලින් අඳුරගත්ත ක්‍රිකට් ගහන්න පුළුවන් කියලාද සිංකර බුලක් කියලාද පොඩි කාලේ ගොඩක් මාසව තිබේ ක්‍රිකට් ගන්න ඒ කවරක් දැකලාපු ආසාවද අසන්න නැලවගේ පොඩි කාලින්ද මාසයි එකන ගෙදර මොනහරි අතට හුවෙන බඩුවක් තිබත් ඒක අර බෝල් කරන එක තමයි කරේ ගෙදර පොඩි කාලින්ද එක්කම ස්ටේජයකුත් අතර තිබ සිම් කරන එක දෙකම එකට රවුන්ඩ් එකයි ස්ටේජ් එකේ තිබ්බා පාරේ යද්දිම අම්මා අල්ලගෙන යන්නේ පොඩි කාලේ මොකද මේ ගල් අරගෙන බෝල් කරන පාර දිගේ තියෙන මිනිස්සුන් වදිනවනේ අම්මලා තමයි වෙනුනේ ඒ වගේ දේවල් තිබ්බනේ අකලංක අපි අපිත් එක්ක NCC කරන මාත් එක්ක හොඳ ඔල් රවුන්ඩර් මේ හැබැයි එතකල් සිං කරේ නෑ මගේ මේ කෙනෙක් පළවෙනි කැප්ටන් මගේ ක්ලබ් එකේ ඔව් NCC ගේ පළවෙනි කැප්ටන් ඉතින් සෑහෙන ක්‍රිකට් ගැන දැනුමක් සෑහෙනම ලබා ගත්තා මේ අශන් අය එකේ මේ ගොඩක් ඒ කියන්නේ එක්ස්පීරියන්ස් නැති කාලේ එහෙම ආපුම කාලේ ස්කෝලෙන් අවුට් වෙච්චම කාලේ මම හිතන්නේ අපි සෑහෙන දෙයක් අශන් අයගේ අරවින්ද අයගේ ගොඩක් ලබගත්තේ ඉතින් මාර පුදුම විදියට අපි ස්තුතියන් තියනවා අශන්නයට ඒ ගැන හැබැයි සිං කරේ නැති කෙනා මම දැන් ඒ දවසේ බයයි අශන්නයි ගියාම තමයි සිං කරන්නේ අකලංකයි මායිකට සෙල්ලම් කරා අපි ප්‍රොවින්ෂල් ටෝර්නමන්ට් එක අපි ඒ කියන්නේ රූම් උත්සාහ කරලා තියෙනවා මේ ඒ දවස් වල හොඳට සින්දු කිව්වා අපි අපි හිතන්නේ හැම මැච් එකක්ම ඉවරදී ගොඩක් අවුස්ටේෂන් වල සෙල්ලම් කරා ඉතින් බස් එකේ පටන් ගත්ත වෙලේ ඉඳලා බහින වෙලා ඉඳලා සින්දු කියන සින්දු කියන සංගයි අපි හරි ක්‍රිකට් එක කලාව ඇඳෙන ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙයි මේ ඉතුරු වෙලා ඉදී අපි පුංචි විරාමයකට ගිහලා එන්න රැඳිලා ඉන්න මේ අවුරුදු දවසේ අද මේ හරි අලුත් අවුරුදු කිරි පැණි වගේ ක්‍රිකටුවේ කලාවයි යා කරමින් ඉන්නේ අශන්නයි මේ ඔය අර අපේ සජිත් අයගේ වගේ බස් එකේම කට්ටියක් දෙද්දිවත් සින්දුවක් කියලා නැද්ද නෑ නෑ එහෙම අවස්ථාවක් ලැබෙච්චා මොකද
මේ අපිට වැඩි හොඳට කියන්නේ සිංකරයි ඉතින් සිංකරව කට්ටිය හොතර සිංකන්න පුළුවන් කට්ටිය හිටියක් ටීම් එකේ. ඉතින් අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් උත්සාහ කරෙත් නැහැ. මොකද එයා අපිට දක්ෂින්ද. කවුද ඒ වගේ කීරු සිංදු කියපුවා? මම චමින්ද වාස්ස සිංකරා. ඔව් චමින්ද හොඳට සිංකරා. චමින්ද උපුල් චන්දන පුෂ්පා රාමනායක හොඳට සිංකරනවා. පොඩි සපෝට් එකක් දීගෙන පිටි පිටිපස්සෙන් අපුඩියක් ගහන් ඉන්නවා. ඉතින් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සමහරවිට අහන්න කැමති කාගේ සින්දුදයි දැන් අපි ඔයගොල්ලෝගේ ඒ පැතිරියක් අඩු වෙන්නේ නැහැ. අපි ටිකක් ගහනවා විතරයි නේ අපි දකින්නේ. මම වික්ටර් රත්නායක මහත්මයාගේ සින්දු වලට කැමතියි. අමරදේව මහත්තයා කැමතියි. ප්‍රසංග බලන්න එමත් යනවාද? ඔව් මම සර් ප්‍රසංගේ බැලුව මං හිතන්නේ නවරංගහලේ 77 විතර වගේ මම බල්ල තිනවා මුලින්ම එක. ඊට පස්සේ මම තවත් දෙපාරක් තුන් පාරක් බැලුවා රත්නායක මහත්මයාගේ. ආ මම එහෙම බන්නේ. ඉතින් මට මේ විවේකයක් ලැබුණා. මම ඒක මිස් කරන්නේ නැහැ. මේ ඉතින් මොකක් හොදයි. ඒ හොදයි. සජිතයි ඉස්කෝලේ කාලේ මේ ගැල්ලවෙන්ගේ කරදරේම තිබ්බද? සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙක්ට කොහොමද මම ගියාගේ පෙනුම දැක්කම මට එහෙම හිතනවා. අරුදු රදාල් ලැබියක් මම. ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාවේ ගොඩක් අපි මේ ගොඩක් වෙලාව ගියා ක්‍රිකට් ක්‍රීඩාවට. ඒ වගේම තමයි නුවර හිටියේ බස් දෙකක යන්න ඕනේ ගෙදර. ඉතින් ගියාම රෑ වෙනවා. ඉතින් එතරම් වෙලාවක් තිබෙන්නේ නැහැ ගෑනු ළමයින්ට. නමුත් අඳුරන යාළු එහෙම හිටියා. එකට බස් එකේ ගියා ගෑනු ළමයි. සින්දු කිව්වා. මම ඉස්සල්ලාම සින්දුවක් කිව්වා ඉස්කෝලේ. මට ගොඩක් ඔක්කොම හූ කිව්වා එකට. එච්චරද කිව්වා? ඔව්. ඉතින් අපි අර කිව්වා වගේ හැම වෙලේම මං හිතන්නේ ගොඩක් ක්‍රීඩකයන්ට සින්දු කියන්න පුළුවන්. ගොඩාක් අපි අර මං හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහන්සියලා පොඩ්ඩක් අර ස්ට්‍රෙස් එක නැති කරගන්නේ සින්දුවක් අහලා. නැත්තම් සමහර මන් දන්නේ ඔයා දැකලා තියෙනවද කියලා සචින් ටෙන්ඩුල්කර්ගේ සමහරලාට මේ සින්දු අහලා තමයි බැට් කරන්න යන්නේ. ඒ එක එකනාගේ ක්‍රම ඒගොල්ලන්ගේ විශ්වාස කරන හැටි ඒගොල්ලන් කොහොමද රිලැක්ස් කරන්න කියලා. මොකද අචානයිලා දන්නවා කොච්චර මේ ප්‍රෙෂර් එකක් තියෙනවද මේ රටට ක්‍රීඩා කරද්දි කියලා. ඉතින් ඔය ගොඩක්ම කට්ටිය ඔය සින්දු අහලා තමයි මේ ප්‍රෙෂර් එක නැති කරගන්නේ. ඉතින් ගොඩක් ක්‍රිකටර්ස්ලාට පොඩ්ඩක් හරි සින්දු කියන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අචානයිකුව වගේ සින්දු කියන්න බැරි වුණාට ඒගොල්ලන් පැත්තකට එලා ඉන්න ඒගොල්ලන් ඇවිල්ලා සින්දු කියන කට්ටියත් එක්ක එකට ඉඳලා ඒ සින්දුව රස විඳිනවා. ඒකම තමයි කරේ දිගටම. නෙල්ගා කේ මැච් බලන්න සාමාන්‍යයෙන් යනවද? ග්‍රවුන්ඩ් එකේ ගිහලා බලනවද ටීවී එකේද බලන්නේ? මැච් බලනවා. මං එහෙම මේ يعني බලනවා බලන වෙලාවක් නැහැ. දැන් මෙතන ඇතුළත් කරන්නේ ආසම ක්‍රිකට් කවුද? විශේෂ කෙනෙක් නැහැ. මට තියෙනවා. අතරම අකරංගද ඒ තව දිනේෂ් චන්දිමාල් දිනේෂ් චන්දිමාල්ට කියන්න මේ අකලක වගේ පෑන් කෙනෙක් හම්බුණා කියලා ඔක්කොම ආදරේ හැමෝටම ආසයි. හරි සයිතයි ඉස්සර ඌ කිව්වට දැන් වාට අතර සින්දු කියන්න පුළුවන් කියලා විදන්නා. ඒ වායේ හැකියාවක් තමයි. මම සෙන්ලි පීරිස් මහත්තයා තමයි මේ බැක් කරේ මියුසික් ෂෝ එක. මේ මන් දන්නේ නැහැ කොච්චර ඇත්තද කියලා. ඒ මහත්තයා කිව්වා මිල්ටන්ටත් මේ පළවෙනි පාරට සින්දු කියද්දි මිල්ටන් මල්ලවාරච්චි මහත්තයත් පළවෙනි පාරට සින්දු කියම්දි හූ කිව්වා කියලා. මන් දන්නේ ඉදිරි ගන්න කිව්වද කියලා. මන් දන්න අචානක මිල්ටන් මල්ලවාරච්චි ක්‍රිකට් වලට ගොඩාක් ආස කෙනෙක්. අපි ඉස්සර ප්‍රැක්ටිස් කරනවත් ඇවිල්ලා බලන් ඉන්නවා. ඉතින් එහෙම කිව්වා. මට පොඩි ඉදිරියක් දුන්නා. ඉතින් ඒ බලද්දි මගේ යාළුවම තමයි හූ කියලා දෙන්නේ. ඒ දිලි අදෙද්දි කොච්චර බලන්න වර්ධනය කරන දේ ගැන තියනවාද කියලා ක්‍රිකට් ආගේ අපි හමු. මිලන මරච්චි මාත්මගේ සින්දු දක්වනවා කියන්නේ. අනිවාර්යෙන්. අපි හමු ජේන්වි ඉන්නවා. අපි හමු සයිස්වාද.
ගත හැක නමා මට දුක සිතෙන්නේ ඔබ ගැන තමා තනි වී සිටින්නයි මා අදහස් කළේ ඔබ මයි සොයාවිදි එය වෙනස් කළේ පහදා කිව්වත් නෑ සවන් යොමු කළේ වේදනා පිරීලොවක් ඔබයි බිහි කළේ චේතනාගන මාසිත දනි අවට ලෝකයේ බැලුම් මිස කටුවනි ඒ කටු අපේ දෙහදේ ගැඹුරේනි ගලන දුක් වේදනා රුධිර අදහස් කළේ ඔබ මයි සොයාවිදි එය වෙනස් කළේ පහදා කිව්වත් නෑ සවන් යොමු කළේ වේදනා පිරීලොවක් ඔබයි බිහි කළේ ඒ සිින්දු කියනකට මේ ටීම් එකට ලේස්ලා තෝරණ එකද වඩා අමාරු මහිතන්න ප්ලේස්ල තෝරණ එක තමයි මිල්දන්නජක මතක්වුණේ ක්‍රිකට් හරිම ක්‍රිකට් ලෝලියෙක් අපි අපි පටන් ගන්න කාලෙ වුණත් අපි මැච්චකත් දෙකක් ෆෙල් වුණාම අප අපි ළඟට ඇවිල්ලා හරි අපි හරිම දිරිමත් කළා ඉතින් මහිතන්නේ අපි සවුත් ඇෆ්‍රිකා වගේ සංචාරක හිටිය අපිට මේ එක කෝච් එකේ බස් එක යනකොට තමයි මේ නිවුස් එක ආවේ මිල්ලන් අය නැති වුණා කියලා. ආ මම සනත්ට තමයි කෝල් එක ආවේ. ඒ වෙලාවේ මට මතකයි ඔක්කොමලා ටිකක් කතා නොකර අලුකු කනගාටුවකින් හිටියේ වෙලාවේ. මොකද හරියම ක්‍රිකට් වලට ප්‍රියමනාප කෙනෙක් ක්‍රිකට් ලෝලියෙක්. බයද රනිල් බලාචිත්යි මේ සෑහෙන ක්‍රිකට් සෙල්ලම් කරානේ. ඔව්. ඒ හොඳ යාළුවෙක්. හොඳ හොඳ හිතවතෙක්. ඊට පස්සේ අපි රනිල් එක්ක ගොඩක් හොඳ යාළුවෝ. මේ ක්‍රිකට් සොනද ක්‍රිකට් ගෝ නාලන්ද කොලේජ් එක. රශ්මි ක්‍රිකට් වලට කොයි වගේ කැමැත්තක් ඉති? නෑ නේ බබේ ක්‍රිකට් වල මං ආසම දේ පප්පරේ. ආ පප්පරේ ඉඳලා ක්‍රිකට් වල ආසම. මැචස් එහෙම බලන්න ගිහලා තියෙන පප්පරේ පොඩි කාලේ. ඔව් මේ කවුරු හරි ශ්‍රී ලංකන දැකලා තියෙද නෑනේ? මං කියන්නේ ග්‍රවුන්ඩ් එකේදී? නෑ. නෑ නෑ. ආ හරි දැන් මට වැඩේ අමතකගෙන හරි. අපි එන රශ්මිට කියමු මේ ඇදිලා බලන්න කියලා. හරි. එන්න බලන්න. ටැග් එකක් දෙනවා මම. හරි කරලා තිබ්බොත්. බලමු. අකලංග පොඩි තැන කියන්නේ නැතුව වෙන විදිහක දිලිමත් කිරීමක් කරන්න පුළුවන්. හරි. තැන කියන්නේ බෑ එතකොට. ඔයාලට දිලට දිර ඉන අඩු වෙනවා. එකපාරක් කරකෝ. බලමු. පළවෙනි අදාළද රශ්මි ඇත්තද ඔයා කල්පනා කරලා කරලා අලියා ඉන්න හොඳට ගොඩාක් උදව් කරන්න ඇත්තවා නේද ගොඩක් තිබ්බද නැ හරි එතම හරි හරියටම චුට්ටක් කරලි වෙන බලන්න මෙතන තමයි රශ්මි ඉරුත් අන්නවා අලියා ගැහැපි
ඊරවාස අපි හසන්නයට අස්ථාවද අශන මේ ටීම් ඇක්ගේ මෙන රට ෙදලා අරුන් සමරල තියනද අරුන්දසල මතාවක් සමරල තියෙන තින් ඒඉන්න ලාංකිකයෝ අපිට කිරිබත්තු වෙලා කැවුන් කොකිස් කැනල්ලා අප සමරල තියෙන ඉතින් මංකිතන්නේ වෙලාවට කරන්න බැඩුවනත් සමන්න තියෙන මඩයි අරම කලින් සිින්දුව සහිතය ගැද මතක් වුණේ දැන් ඔගොල්ල ටීමිකින්න කාලේ ආදරය කරන්න පට ගද කාලේ වයිම ඇත්ස වීඩියෝ කල් මුගුත්ති ුන්න එතකොට ඉදුරට කට කිහිල්ල ඒ ඉන්නකොට කොහොමද වේ ආදරය විදගත්තේ ආදරය ප්‍රකාශ කරේ ඉතින් මුල්කා ලෙද අපි ලියෝන් එහෙම දන්නවා ඒවති බපි පන්න පටන් කන්න එච්චර වයසන ෝට් ෆෝර්න්නේ මති ෆෝට් බයිතින් එකක්නත් ලංකාවට යනකොට ලියෝන්ටි කෑරිය තිහෙමත් තිබන්න ඉතිං ජැන්සම් පෝන් කරන්න කෝල් කරන්න මේලකු මේ ආදාමක් තිබුණෝකාගීලාට තිබ්බයිතිං එහෙම කොහමරික් ඔයා ගන්න අක්‍රම සහ විදි තියෙනවා ඒවා ඒවත් ඒවා ස්මාර්ට්ෆෝන් කියලා කොහමරි වැඩයක් කොමට හාගත්වා ක්‍රම සහවිදි ටෙලිෆෝන් එක කන්න ඇද මොකක් හරි කොර උදවක් කරනවා අපිට නේද ඒක වෙන්නද ගොඩක් මේ මංහිතන කන්සන්ට්‍රේෂන් එක තිබ්බේ ක්‍රීඩාවට වෙන වෙන දෙවල්ලට ගොඩක් වෙලා වඩු හින්දා ගොඩක් ක්‍රීඩාව ගැනම හිතුවා අපි දැන් ඇත්තර මේක පොඩ්ඩක් නද කාලයක්ත් එක්ක වෙනස් වෙනවන් සජිත් දේවල් එතකොට ඉතිං දැන් දැරුත් මංහිතන පලේස්ලා ඉන්ව නමුත් දැන් දැන්තින ෆැසිලිටීසක් ඉතින් ඒ දේවල්ලට යොමුුව නොති අපිට තිබන්න අප මේ කාලය අපිත් වූ දේ කරන්න ති අගලඟ පොඩ්ඩක් අපි වයිස්කට කියවුණේ නැත හැරනගෙන අසිකාවි අදවාගේ ග්‍රවන්් එක දම්මුණේ නෑන ක්‍රිකට් ගැන කිසිම දෙයක් දන්න මොකද ක්‍රිකට් ගහන්නම නැති රටකන ඉටියේ ඉතිං කිසි දෙයක් දන්න දැන් තමයි දැනගෙන තියෙන්නේ ඇත මැච්කා දීටපු ගමක් කියනව මෙ විකට් ගත්තද ගහන දැ ඉස්සර හතරක් කියන්නේ මගේ හන මොකද හතර ගහනගෙන මොකක්ද කිලමක බෞන්ඩි ලයින් එකෙන් හට බෝලි ගියොත් කියලා තට ප්‍රශ්නය තොර ඒ පැත්ත මේ පැත්තරාවත් මොකද වෙන්න කියලා මටවට උත්තර නෑ මග නෑම ඔන්න ඒ වගේ ප්‍රශ්න තිබ්බ ක්‍රිකට් එහි ක්‍රිකට් ප්ලේ කරනවා හැබැයි ලංකා වගේ ලොකු ක්‍රිකට්ය ගන්න හැබයි එහි එතන් ටනවා ඉතින් බල ප්‍රංශනයද මේ ප්‍රන්සේ ඉතිං ක්‍රිකට් ගන්නම් දන්න හසන්න දැ ක්‍රිකට් තියෙනටල් ක්‍රිකට් ගොඩක් ජනප්‍රයයි මේ ලෝක ගොඩා කටල්ට නැත්තයයි කියලද අයිද සමස්තයක් ගත් ඔන්නේද වෙන තරම් මේ ක්‍රීඩ තරමට ලෝකෙම ඕදි ක්‍රිකට් යටත් විච රටවල්ලොන්න ඉංගලන්තේ යටත් විි රටවලට තම ක්‍රිකට් ක්‍රීඩාවගේ දී සමාරිතෙන් අනි රටවල්ල ක්‍රීඩා කරන්න නැත්තේ එකයි අපි ගල්ලුහම ඉංගලන්තේ යටත් විච කරපු රටඩුව තමයි අනි තරුත් ක්‍රීඩා කරනවා දැන් දැන් බොම කාලය අන්තිම කාලි තමයි ඒගොල්ල ක්‍රිකට් පටන් ඇතයිසි එකෙන් ෆන්ස් දීලා වෙනම පෝගම්ස්ක දාලා තමයි දැන් ක්‍රිකට් පටන් ගන තියෙන රටවල්ල නම ත මහිත නැශන මේ කාලයනේ ගොඩක් ලොකාලක් කාලය පාපන්දු ක්‍රීඩාවෙන ගොඩක්ම මුල්ලෝ ලෝකෙම ගොඩක් නාඩි අනුවයි මච්චයක් ඉවරයි අනිේ පටන් ගන්න රටවල බලන්න ගක් හන ටීට හලම් ගොද චයිනවාගේ තැනක බලන්නේ තැනක බලන්න පුළන්තරම් ටීට එකක් හල පොද ඒ තින ෆන්ඩිං එකත් එක්ක තින ස්පොන්සස්ලත් එක් අප ඒකොල්ලො එකතු කර ගැනීම අවශ්‍ය ඉති ඒක බාන පුලන්තරගේම ෂෝට් ගේම එකක් කට තමයි එකකුල හන මන නල්ක වාගේ කොයිරට ලංකාද හඳු යාලුව ඔකෝ ලංකා අගලක් වේවාගේ ආටට මනාද ලඟද එන්න තියෙන සිටල්ල තමයි අන්තිම ම දැකම නිර්මාණ සිංකල්ල එක දෙක එන්න තියෙන එතොට තව රශ්මි කියලා ඩ්‍රාමක තියෙන එක එන්න තියෙනවා මේ රශ්මි නෙවෙයි මේ රශ් තයිස්තරහට වැඩ ටිකක් දැන්තියනවා මම
කරගෙන ඉදිරියට වයිෆ් රාග මාන කියලා දන්නවද? දන්න දන්න. සිද්ද කියලා කියලා දන්නා. ඔව් දන්න. නෑ නෑ සිංගල් සිංගල් කෝ දෙයක් තේරෙනවද? ඒක තේරෙනවා. සිංගල කතා කරන්න පුළුවන්. ඉස්සර මුලින්ම හම්බෙන කාලේ නම් සිංගල ටිකක් අමාරුයි. හැබැයි දැන් කතා කරනවා සිංගල. ඒ කියන්නේ මම ටීවී වල දැකලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ හම්බෙන් මගේ යාළුවෙක් නිසා හම්බෙලා තමයි එදත් අඳුර ගත්තේ නැහැ. ඉතින් පස්සේ තමයි දැනගත්තේ මම හිතන්නේ එපෑකත් පටන් අරගෙන ඉදුණාට පස්සේ තමයි දැනගත්තේ මම ෆේමස් කියලා. ඒ දවස්වල එතකොට පොඩ්ඩක් ප්‍රශ්නයක් වුණා ඒක. ඊට සරිය. හරි. හරි ඊළඟට මේ අලියට හැදියන්න අපි අසන්නයට ඉන්න අය අපි පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා ආවිලා තව රෙඩි රෙඩක් ගාලා. මේ අපි බ්‍රේක් එකකට ගිහිල්ලා ආවිලා බලමු හෂාන් දිල ගන්න කොහොමද? ක්‍රිකට් ගහනවා වගේ ලේසියිද කියලා අලියට හැදියන්න. රැඳිලා ඉන්න දෙකට මේ අලුත් අරුත් දවසේ අද මෙහෙමයි. අලුත් අරුදු සතුටත් එක්ක අද අපි දවසම ගත කරන්නේ. අශන්නයි දැන් ඔයාගේ අවස්ථාව. ඔයා කල්ලොත් ටක් ගාලා ඉදිරිපත් වුණා. සමහරු එහා පැත්ත කට්ටිය කිව්වා ඊවාට මේක ලේසි වැඩක් වෙයි කියලා අලියට හැදින්න එක මම. බලමු. ආහ්. මේ දවස්වල වගේම වරකට. එකපාරක් පොඩක් කරගන්න ඕනේ. ඉදසලදී බඩ පොඩක් තියන නේ නිවිල මංගල්ලේ දුරින් දුර කිරිසුවඳේ පොල් චිලි චිල්ල මලේ බලන්න ඒක කවද කරේ ඒක නම හරිද අපිට ගාව නැත ඉතල වාක් කරේ අලියත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා වගේ. කීවෙන අතරදා යාලියට හැදිද්දි මං හිතන්නේ first time. first time. මාරයි. හරි, රශ්මි අපි සින්දුවක් කාලෙම දෙනවා. හරියට මැදට තියෙනවා. හරියන හරියනවාද? හරියන දශමයට තියෙනවා. අපි ඉතල ලියන්නත් දෙනවා. හරියට මොකක් හෝ රහසක් තිබුණා කොහොමද කවරුණේ අපි වැඩේ කරා. නේට අත වනල මුමක බලන් උද්‍යානයක
අගලඟ රශ්මිත් මේ ඩෑන්ස් ගොඩක් තියෙන කෙනෙක්. මෙයාට එක ක්‍රීඩාවකුත් අතර බගුණ කරලා තියෙනවා. මට හිතාන්න පුළුවන් ගෙස් කරන්න පුළුවන්. නිකන් නිකන් හිතලා කිව්වා. චෙස්. හා? චෙස්. මෙතන වෙන කවුරුත් දන්න ගණේෂය මේ දන්නේ. මට කියන්න පුළුවන් හිතන්න පුළුවන්. අද කට්ටියගේ මම. හා. මේක දන්නවද? මේක ක්‍රීඩාවක් ප්‍රගුණ කරලා තියෙනවා. සාමාන්‍ය ලේසින් ගැලවෙක් කරන්නේ නැතුව ඔක්කොට. කරාට. කරාදී අයියා කිතරම්. දැන් මොකද කරන්නේ දෙක. තියා අඩුයි කරන්නේ නැත්තේ නෑ අඩුයි. බැඩ්මින්ටන්. ඇයි කියන්නේ? හා බැඩ්මින්ටන්. උතර කියවන. කරාටි. කරාටි. අයියා වයෝ. නෑ පිළිවිලායිට කවදාත් පාවිච්චි කරන්නේ නැහැ කියලා. එයාට ප්‍රතිඥාවක් දීගෙන තියෙනවා. නැහැ. බ්ලැක් බෙල්ට් කරදරයක් කරන්නේ නැහැ. බ්ලැක් බෙල්ට්. අම්මට තියෙනවා. සජිත මේ ළඟද මේ Facebook එකේ මම දැක්කා. හොඳ පිටිකරුවෙක් කියන්නේ මේ පන්දුවට වැරෙන් පහර දෙන කෙනාට නෙමෙයි පන්දුව හොඳින් අඳුර ගන්න කෙනාට. ඔව්. ඒක එහෙමද? අනිවාර්යෙන්. මොකද මේ වෙන එකක් ඇහුවේ. ඈ වෙන එකක් යංගේ වෙන එකක් වර්ෂන්ස් දෙක තුනක් තියෙනවානේ T20 තියෙනවා 50 overs තියෙනවා 5 day test match තියෙනවා ඉතින් ඒ අදාළ වර්ෂන් එකට සෙල්ලම් කරන හැටි තමයි මම හිතන්නේ ඊටාම වැදගත්. සමහරු කියනවා මේ ක්‍රීඩකයා මේ වර්ෂන් එකට විතරයි කියලා. නමුත් මම කියන්නේ හොඳ ක්‍රීඩකයෙක් වුණාම ඒ වර්ෂන් එක අඳුරගෙන ඒ වෙලාවට ඒ උචිත ස්ථානයට ඒ වෙලාව මොහොතට ක්‍රීඩා කරන ආකාරය හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් නම් තමයි මම හිතන්නේ හොඳ ක්‍රීඩකයෙක් කියලා කියන්න පුළුවන්. මොකද සමහරු T20 සෙල්ලම් කරන්නෙත් එක විදියක් ගිහිල්ලා ටෙස්ට් මැච් එකේ සෙල්ලම් කරන්නෙත් එක විදියක්. එතකොට මම හිතනවා ඒක වැරද්දක් කියලා. නමුත් ක්‍රීඩකයෝ ඉන්නවා T20 හොඳට සෙල්ලම් කරනවා ඒ ඉක්මනින් පහර දෙනවා. ඒ වගේම ටෙස්ට් මැච් එකට ගිහිල්ලා අශාන් අයලා වගේ ගොඩාක් වෙලා බැට් කරලා රන්ස් ගහන කට්ටියත් ඉන්නවා. මම හිතන්නේ ඒ ගානේ ක්‍රීඩකයෝ මහැලලා සංගල වෙන ක්‍රීඩකයන් මම හිතන්නේ ඒ දේ හොඳටම කරා. අයෝ රස්සාව සම්බන්ධ මේ එකක් විතරක් මම අහන්නම්. මේ ඒක ගොඩක් දුර මේලා අහන්නත් බැහැ මම හිතනකොත් නෙමෙයි නිසා ක්‍රීඩකෙක් තෝරනකොට මේ කියන්නේ ප්ලේයින් විතරයිද බලන්නේ? තමන් හරි දේවල් තියනවාද? කණ්ඩායමට ක්‍රීඩකෙක් තෝරද්දි නිකන් කැටියෙන් කියන්න පුළුවන්? නෑ ඉස්සල්ලාම අපි පර්ෆෝමන්ස් තමයි බලන්නේ. නමුත් මම හිතන්නේ ගොඩක් ෆිට්නස් තියෙනවා කොහොමද ප්‍රෙෂර් එක හැන්ඩල් කරන ආකාරය ඒ මං කියෝගේ ෆිට් යෝග්‍යතාවය තව ඩිසිප්ලින් කමිට්මන්ට් ඒ හැම දෙයක්ම එනවා ක්‍රීඩකෙක් ඉහළ තත්ත්වයකට ජාත්‍යන්තර තත්ත්වයේ ගොඩක් ඉන්න නම් ඒකට සිලෙක්ට් වෙන්න නම් නිකන් මේ සමහරලාට රන්ස් ගන්නවට විතරක් අපිට තෝරන්න බෑ. ඔගේ මොන හරි වෙනත් පැත්තකින් වැරදි තියෙනවා නම් ඉතින් අනිත් එක ජාත්‍යන්තර තලයේ තමන්ගේ රට නියෝජනය කරන්නේ. ඉතින් මේ හැම දෙයක්ම බලලා තමයි අපි හැබැයි ඉස්සල්ලාම පර්ෆෝම් කරන්න ඕනේ. ඒක තමයි මේන් ඔබ්ජෙක්ටිව් එක. මොකද රන්ස් ගන්න නැත්නම් විකට් ගන්න නැත්නම් කොහොමද සිලෙක්ට් කරන්න බෑනේ. ඒක සිලෙක්ට් කරාට පස්සේ ඒකත් සමගම අනිත් ඒවත් පොඩ්ඩක් අපි බලනවා තේන්න ඕනේ. ඔව්. අසන්නයි මේ පිටඩොල් කවුද ක්‍රිකට් ගහපු යාළු ඉන්නවද එහෙම? දැන් අපි ඔයගොල්ලොත් එක්ක දැකපු කාලේ යාළු තාම සම්බන්ධකම ඒගොල්ලොත් එක්ක තියෙනවද? පිටඩොල් යාළු ඉන්නවද ක්‍රිකට් ගහපු? මොකෙන් ලගින් ආශ්‍රය කරන්නේ? ඔව් එහෙම යාළු හිටියා. දැන් ටිකක් ඉතින් දැන් ක්‍රිකට් ගහන්න කවුදවාගේ හොඳ බෑවලා ඉදු අය මගේ හිටියා අමීර් සොහේල් අසරුඩීන් බසිට් අලි ඒගොල්ලෝ මගේ හොඳ යාළුවෝ. බසිට් සාමාන්‍යයෙන් මේ ලංකාවට ඒගොල්ලන්ගේ ටික පෞද්ගලික සංචාරවලටත් එලා අපිත් අපේ ගෙදර නැවතෙන්නේ නැහැ නෝ. ඒ වගේ ලොකු යාළුකමක් තිබ්බා. පහු කාලයකදී ක්‍රිකට් වලින් අපි සමු ගත්තට පස්සේ ටිකක් ඇතුණා. ටිකක් ඇතුණා. මොකද අපි රටේ ඒ රටට ගියාම අපි මෙහෙ ආවහම අපි මෙලඟදී අමීර් සොහේල් ලංකාවට ආවිලා අපි හම්බුණා. අයිස් මේ ක්‍රිකට් කරගෙන ජීවිතේ සමහර සැමරුම් අලුත් අරුත් වෙන්න පුළුවන්. කාගාරි බර්ත් දෙකක් වෙන්න පුළුවන්. මලගයක් මගුල් ගයක් වෙන්න පුළුවන්. ඒ වගේ බොහෝ දේවල් මේ මිස් වෙනවද ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක? සමහර දේවල් ලැබෙද්දී ඒ වගේ දේවල් ජීවිතේ මිස් වෙනවා. ඔව් ක්‍රිකට් ක්‍රීඩකෙක් හැටියට ඒක තමයි තියෙන මේ පසුතැවීම. ඒ කියන්නේ හුඟක් දුරට හුඟක් දේවල්
අපි මේ කමිට්මන්ට් එකක් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනකොට තමයි රට වෙනුවෙන් ක්‍රීඩා කරනකොට එකක් තමයි තමන්ගේ පවුලියත් එක්ක ඉන්න එකක් අඩුයි. ඒ වගේම තමයි පවුලේ අනිකුත් උත්සව වලට සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාවත් අඩුයි. ඉතින් ඒක ටිකක් ඒකෙන් සමහර වෙලාවට නෑදෑ හිතමිතුරන් තමන්ගේ ටිකක් ඈත් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වුණාට ඉතින් පුළුවන් තරම් අපි අවස්ථාවක් කරගන්න මොකක් හරි පොඩි උත්සවයකදී හරි එකතු වෙලා ඒගොල්ලොත් එක්ක හම්බෙලා කතා කරන්න පොඩ්ඩක් හරි අවස්ථාව ලැබුණාම ඒක ඒක ප්‍රයෝජනට ගන්නවා. අයියාගේ ජීවිතේ මොන හරි විශේෂ අවස්ථාවක් ඒක මේක දුක වේදනාවක් කියන්න පුළුවන් සතුරු වේදනාවක් එහෙම මිස් වුණ ලොකු මේ මගහැරීමක් කියලාද ක්‍රිකට් ගහන කාලේ. ඔව් මේ මගේ කපාරක් මගේ ආච්චි අම්මා නැති වෙන වෙලාවේ මම ලංකාවට හිටියේ නැහැ. ඒත් මම සංචාරක හිටියේ. ඉතින් යා මා පොඩි කාලේ ඉඳන් බලාගත්ත කෙනෙක්. බලාගෙන මොකද අම්මයි තාත්තයි දෙන්න වැඩට යනකොට යා තමයි මා බලාගත්තේ. ඒ වෙලාවේ ඉතින් මම නේ මට හරි කනගාටුවක් ඇති වුණා මට මේ අවස්ථාවේ ලංකාවේ ඉන්න බැරි වෙච්ච එක ගැන. ඒක වෙනදේ මම හිතන්නේ 992 ඔව් ආශ්මි බැරි වෙලා හරි ක්‍රිකට් ක්‍රීඩකෙක්ගේ ආදර යෝජනාවක් ආවොත් පිළිගන්නවා. මෙහෙමයි ප්‍රොෆෙෂන් එක අදාල නැහැ ඇක්ටර් කෙනෙක් එපා මට ඇක්ටර් කෙනෙක් ඇරෙන්න ඕනේ නේ ඉස්සෙල්ලා ඩිග්‍රී එක ඉවරලා ඉන්න බෑ මම බලන්න හරි අම්ම පොඩි අදහසක් අම්මලීඩියට කවන්නේ නේද නෑ මම කියන්නේ වෙන අයට වැඩි ක්‍රිකට් ක්‍රීඩකන්ට ආකර්ෂණයක් නැද්ද කියලා මම මං හිතන්නේ පර්සනලිටි එක වැදගත් නේ ප්‍රොෆෙෂන් එක මොකක් වුණත් කෙනාගේ පර්සනලිටි එක මං කම්පැටිබල් නැත්තම් මාත් එක්ක වැඩක් නැහැනේ කවුරුණත් මම නම් දැල්ල දිනක් ළඟ සාමාන්‍යයෙන් ලොකු ආකර්ෂණයක් තියනවා කියලා එහෙමනේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැල්ලා නැන්නේ නෑ ඒගොල්ලන්ට ගොඩක් කොහොමත් පර්සනලිටි එකක් තියෙනවා හොඳ ක්‍රිකටර්ස් ලට නෑ ඒක ඒක ඔයා නළුවෙක් වට කවන්නේ නෑ අපි ක්‍රිකට් කෙනෙක් කියලා ඉදලා උත්තර දෙන්න අනේ කොහොමද දැන් මේ කරන්නේ වයිස් බලන් ඉඳලා තේරෙන්නේ නැද්ද පොරේ නෑ තියෙනවා ඇත්තටම තියෙනවා ක්‍රිකට් කෙනෙක් කියන ඉතින් ඇත්තටම ලංකාවේ අපේ ඉන්න හැමෝගෙම හීරෝ කෙනෙක් විදිහට නේ ඉතින් ගොඩක් කලට ක්‍රිකට් කෙනෙක් වෙන්නේ ඉතින් ඒ පර්සනලිටි එක තිබ්බහම ඉතින් ගොඩක් කලට ආකර්ෂණය හැම කෙනාගේම හම්බ වෙනවා ඉතින් ඒ ආදරය හැම කෙනාටම අගලංගව මේ කලාවේ ක්‍රීඩාවේ කොහොමද මේ සම්බර කරගන්නේ දෙකම ගොඩක් දුරට කරලා තියෙනවද හරි අමාරු සෑහෙන්න අමාරු කියන ඉතින් සමහර වෙලාවට ඉතින් මට අව කියන්නේ අවාසනාවන්ත විදිහට මේච්ච වෙලාවල් තිබ්බා ඉතින් දෙක ක්ලෑෂ් වෙලා ඉතින් ටයිම් එක සැහෙන අමාරුවෙන් තමයි ඩාන්ස් කරගන්න ඩාන්ස් කරගන්න හරි මේ දවස්වල කොහොමද ක්‍රිකට් තත්ත්වය මේ දවස්වල ඇත්තටම දැන් ඉවරුණා ක්ලබ් සීසන් එක ඉවරුණා 4 days 2020 1 days ඉවරුණා ඒ ඉවරච්ච ගමන් තමයි මේ ඉන්නේ දැන් ක්‍රිකට් බලු කොහෙද කොහෙද හරි සජිතයි දැනට මේ මං කියන්නේ මේ ශ්‍රී ලංකා ටීම් එකේ නැති පොඩක් හොඳ අනාගතයක් පේන ක්‍රීඩකයෝ කවුද ඉන්නේ ගොඩක් ඉන්නවා විශ්වාසයක් නම් එකක් දෙයක් කියන්න බෑ ඒක මං හිතන්නේ කරන සාධාරණයක් ගොඩක් ඉන්නවා මං හිතන්නේ ගොඩක් ටැලන්ටඩ් ක්‍රීඩකයෝ ඉන්නවා අපි මේ හෂාන් අයත් ක්‍රිකට් බෝඩ්ඩේ කෝච් කෙනෙක් ශ්‍රී ලංකා බැටින් කෝච් වෙලා තිටියා මං හිතන්නේ හෂාන් අයත් දන්නවා ඒක ගොඩක් තරුණයෝ එනවා ක්‍රීඩකයන් හොඳ දෙන්නේ තුන් දෙනෙක් හොයා ගන්න පුළුවන් වුණොත් එක එක ටෝර්නමන්ට් එකකින් මම හිතන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. හරි. එතකම මේ පොඩි බ්‍රේක් එකකට යන්න ඕන සංසන්නයි. උත්තරේ තාම පරණ එකද? අලුත් එකක් දිනනල්. ඒකම තමයි. කස්ලව ගෙඩි යට කීයද? ඒකම තමයි. ඒකම. ඔවා කිව්වේ 150යි. 150යි. කප් පොඩ්ඩක් අර දෙකට කපලා පෙන්නලා බැරිද? පුළුවන් අද්දෝට එහෙම. මොකද සමහරලාට අර ඔය කිව්වා වගේ ඇතුලේ ඇට නැති වෙන්න පුළුවන්. ඒවනේ බිද්දුවයි. හැබැයි මේ ඔයා මේ කිව්වනේ උත්තරේ වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කැපුවට පස්සේනේ වෙනස් කරන්න පුළුවන් කියලා. කැපුවට පස්සේ වෙනස් කරන්න බැරිද? කවුද ගණන් කරන්නේ? අපි ගණන් කරමුද? වැඩි ඉවරනේ පොඩ්ඩකට කලින් ගණන් කරන්න තමයි. අයියා කියන්නේ 500යි නේද? මම කිව්වේ 500. 300. 300යි රශ්මි 500. 200යි. 200යි. අයියා දවසේ 500. 500. හරි. අයි බලමු ඒක තව පොඩ්ඩකින් කොහොමද ගස්ලව ගෙඩිපත් කියලා අපි පොන්චි විරාමයකට ගිහිල්ලා ඉක්මනට එනවා රැඳිලා ඉන්න මේ අලුත් අරුදු දවසේ අද මෙහෙම. හරි
අලුත් අරුද්ද දවසේ අද මේ එක්ක අපි ඉන්නේ අගලඟ. අලුත් අරුද්ද කියලා කියන්නේ කැම බීම වලින් අඩුවක් නැති කාලයන් අනිවාර්යයෙන්. මොනවද සාමාන්‍යයෙන් අලුත් අරුද්දට කන්න කැමති මේ කැම? කැමතිම කොකිස් තමයි මම අහන්නේ. කොකිස්. ආස්මි කොකිස්. අපි කැම ටිකක් පෙන්නන්න. දැන් වහනම් කිව්වනේ මේ මොකක්ද ආසම එක කියලා. ඒ නිසා අපි නෙල්කගෙන් පටන් ගමු. නෙල්ක අපි කැම ටිකක් පෙන්නනවා. වාඩි කියන්න පිට කරන්න දෙන්නේ මොකද්ද ආසම කැම කියලා තෝරගන්න විතරයි. අයි බලමු. අනිතත් හැමිසරි මතක් කරගන්න. නම කියන්නකෝ යන ගමන් නේද? කඩුදු. දොද. අද මොකද ඔයා කැමති මේක? කළු දොද. කළු දොද කැමති. ඔව්. සයිතර මතකද ආයි පෙන්නන්නද? නෑ ඕනේ. මොකද ඕනේ කක්කද? එකක් එක. ආ තව දින. අග්ගල. නෙලක කියන්න බාන්න මොනවද කැම අද ලොන් කිරිපත් තියෙන්නේ. කිරිපත් වල අපි ලුණු මිරිස් තමයි පේන්නේ. ෆොටෝ එක ඇරී දාන්න කොකිස් තියෙනවා. කිරිතොපි. මට බාගෙන පෙන්නන්නේ. මේක ආ නෑ නෙලක. ඒ කැම. ඒ මොනවද දෝසි? මොනවද රශ්මි? මොනවද? කොණ්ඩ කැම. කොණ්ඩ කැම. ඒ මොනවද? තලගුලි. තලගුලි. තලි තලි. තලි තලද? තලි තලද? හරි දැන් අයියා වගේ එකක් තියෙනවද මම කැමති? ඔව්. මොකද? අග්ගල. අග්ගල කියන්නේ. හසන් අයියා කැමති වර්ණ කැම? හාස්. හාස්නේ. රශ්මි? අර මොංගුලි. මොංගුලි වල. හරි දැන් තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. බා මොනවද කිව්වේ? කොකිස්. කොකිස්. දැන් මට දැනගන්න ඕනේ හදන විදිය. නම්බර් එකක් දෙන්න අම්මා. දෙල්ගා මොනවද කිව්වේ? අපිට කිව්වා. කළු දොද. කළු දොද. කියන්න මොනවද වෙන්නේ? මං හිතන්නේ පිටි පිටි පොල් කිරි දාලා බලාගෙන ඉන්න නෑ ගොඩක් වෙලා එක මේ හඳි ගන්න ගොඩක් වෙලා හඳි ගල තමයි හදන්නේ මම හරියටම දාන්නවාද කියලා දන්නව තව කරාඹු නැටි වහන්න ගම්මිලිස් නෑ ගම්මිලිස් ගම්මිලිස් නෑ දැන් අයියා අසම කෑම හදන්න දැයි දන්නවද මට හිතා ගන්න පුළුවන් හැබැයි දැන් පිටි පැණි මොනවද දානවා හරි හකුරු හරි මොනවාරි දාලා කොමරි අන්තිමට රවුන්ඩ් කරනවා ඒ ටික නම් ඒ වගේ තමයි මං හිතන්නේ මොළදායි අය කැම අගල අගල අදන් එහෙමයි කියලා තමයි හිතාගෙන ඉන්නේ ඔව් මං හිතන්නේ පැණි පිටි ඒ වගේ හකුරු මොනවාරි අදාළ වෙනවා කියලා මං හිතනවා අසන්න ආස්මී හදන්න මං හිතන්නේ පිටි පිටි ගන්න ඇති උඩට මේ උණු කරපු පැණි පක් කරනවා නැත්නම් හකුරු හදනවා හකුරු දාලා අනිත් එකෙන් ටිකක් ඒක ලේසියි නේද ස්ටෙප් දෙක තුනයි තියෙන්නේ මම දැන් මික්ස් එකක් කරනවා රශ්මි කැවුම් හදන්නේ කොහොමද මං කැවුම් නෑ කිව්වේ ඔව් කොණ්ඩක මොංගුලි වා මොංගුලි නේ ආ ඒක හරි ආ මොංගුලි දෙන්න දිගන්නවා ඇට පාවිච්චි කරනවා බත් එක්කම තමයි තනිය පොල් කිරි දානවා ලුණු දානවා ලුණු දානවා ඔව් ඔව් නේ අම්මි හරි ඊට වැඩි හැගියෝ තර නෑ නේද අයි ප්‍රසිද්ධිය අපි කිරිවක් ගන්නේ කතා කරන්නේ අශාන් නැගේ ඉතින් කැවිලි හදනවා දැන්තරම කඩින් ගේන දැන් ගොඩක් කඩින් ගේන සමහර ඒවා හදනවා සමහරව කඩින් ගේනවා ඒ අවස්ථාවක් තියෙනවා හදන ලාට ගොඩක් කඩවා ගෙදර නෑ ඔව් නෑ ඉතින් එහෙමයි අපේ අම්ම ඉන්නේ අපේ ගෙදර අල්ලපු ගෙදර ඉතින් හොරක් කරලාට අම්මා හදනකොට අපිටත් කොටසක් කියනවා දෙගින්ද තියලා හැදෙන්නේ කොහොමද කියලා මතකයි ඔව් ඒක කොටස දැන් කොහමද හම්බ වෙන හැමදාම ඉතුරු ටික කෙන් හරි හදලා ගේනවා හරි මේ අකලඟ අපි සින්දුවක් ආමු රශ්මි ලෑස්තියකලා ඉන්නවා මත් එක්ක පොඩි ඩාන්ස් එකකට අපි ඩාන්ස් එක බැලුවෙම නෑනේ අද මම දැන් හදන්නේ නැද්ද ඔයගේ ඩාන්ස් දැකලා නැතුව ඇති පොඩක් මම ටීවී එක දැකලා ඉන්නවා ටීවී එකේ දැකලා ලයිව් දැකලා නෑනේ ඔව් මම හරි ලයිව් දැක්කා දැකලා ප්‍රශෝද මේ ප්‍රශෝද නෙමෙයි මල්පිට 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 මල්පිට
පංශයෝති ගෙදරන පංශයෝති ඒ මල්විට මල්ලහම පොඩ් දාසයකුත්දාමු එම් පශ්මීන්න සහයටවාද. මල් හැලෙන දිගු මාවතේ පිය මත පිය තබමින් හින හැලෙනු මේ ඉඟි නළුවට වශී වී අත්තල නගයි දුරුපත්තවා. මල් පිට මල් හැලෙන දිගු මාවතේ පිය මත පිය තබමින් හෙන හැලෙනු මේ නළුවට වශීවිහි අත්තල නගයි තුරුපත්තවා අත්තල නගයි තුරුපත්තවා. දියරැලි නගන ගන්දියේ සඩරල මතින් ඔරුවක නැගී එතරට යනු දැක ඔබයි මමයි සඩනල පවා හමන හැටි පුදුමයි සඩනල පවා හමන හැටි පුදුමයි. මල් පිට මල් හැලෙන දිගු මාවතේ පිය මත පිය තබමින් හින හැරනු මේ ඉඟි නරුවට වශීවි අත්තල නගයි තුරුපත්තවා අත්තල නගයි තුරුපත්තවා. හැලෙන රාත්‍රියේ උණුහුම් දෙමින් තුරුලත වෙලි බුදු රස විඳින සඳ ඔබයි මමයි හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි. මල් පිට මල් හැලෙන දිගු මාවතේ පිය මත පිය තබමින් හැරනු මේ ඉඟි නරුවට වශීවි අත්තල නගයි තුරුපත්තවා අත්තල නගයි තුරුපත්තවා. අක්කලංකාය ගොඩක් හරිම දන්න අක්කිව දන්නේ මැරිකට පස්සේ අක්කලංකාවත් එයා දන්නේ මැරිකට පස්සේ. හරි මේ හසන්නේ නෑගම් මෙහෙම යනවාද වෙලා තියෙනවා යනවා නෑගම් යනවා මොකද මේ එක තමන් කිව්වේ අම්මලා දැන් අපි මං ඉන්නේ වත්තේ අපි නෑදා ඉන්නවා එක ගෙවල් හය හතක් තියෙනවා පහක් තියෙනවා. ඒ ගෙවල් පහටම අපි ගෙදර ගනුදෙනු කරලා ඒ චාරිත්‍ර කරලා ඒ ගෙවල්ලෝට ගිහිල්ලා බුලත්දුම් කළ දීලා ඒ වතාවත් චාරිත්‍ර හරිට කරවා. නූර එනදයි අරුදර ඇත්තම කියන මගේ අර කිව්වා වගේ මගේ අම්මගේ පැත්ත ඔක්කොම බුද්ධාගම කට්ටිය තාත්තගේ පැත්ත ඔක්කොම කතෝලික. ඉතින් ක්‍රිස්මස් වලට ඒගොල්ලන් එනවා අපේ ගෙවල්වල මේ සිංහල අවුරුදු වලට අපි ගොඩක් යනවා අම්මලගේ අම්මගේ පැත්තට. ඉතින් ඇත්තටම අපි ක්‍රිස්මස් උත් සෙලිබ්‍රේට් කරනවා සිංහල අවුරුදුත් ගොඩක් හොඳට සෙලිබ්‍රේට් කරනවා. දැන් මේ සැරේ නුවර යනවද? ඔව් නුවර යන්න තමයි බලාපොරොත්තුව. නුවර මොකද අම්මව අම්මා කොහොමත් අරන් යන්න ඕනේ එයාගේ මේ නෑදෑයෝ ටික බලන්න.
හැම අවුරුද්දේම ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඔව් ඒක ලංකාවේ හිටියොත්. දැන් අය දැන් මේ ටෙලිම් කමිටු වෙනකොටත් නිතර වෙන රටවලට යන සිද්ධ වෙනවද? නිතරම වෙන්නේ නැහැ. ඒකට සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ටීම් එක ටුවර් එකක් ගියොත් අපේ ටෙලිම් කමිටුවේ 4-5 දෙනෙක් ඉන්නවා ඒ කෙනෙක් යනවා. නමුත් අර මං සෙල්ලම් කරන කාර්යය මං එංගලන්තේ ගොඩක් මයින කවුන්ටි ගොඩක් සෙල්ලම් කරා. ඉතින් ඒ එතකොට යන්නේ අප්‍රේල් මුල තමයි යවෙන්නේ. එහෙම ගියාම ගොඩක් වෙ සිංහල වෘතු ගොඩක් මිස් වෙනවා ලංකාවේ. මේ දවස්වල නම් ගොඩක් ලංකාවේ ඉන්නවා. නමුත් ඔය ප්‍රොමිෂල් මැච් බලන්න යනවා අවුට් ස්ටේෂන් වල. ගිය සතියේත් මේ සූර්ය වේටි අම්මන්තට මේ අචාන ඇලෙක්ක. ඉතින් අර කිව්වා වගේ ගොඩක් යාළුවෝ ඉන්නෙත් අපි ක්‍රිකට් දැන් සනේ තව 25 තියක් ක්‍රිකට් වල ඉඳලා තියෙනවා. මම තව 25 කතර ක්‍රිකට් වල ඉඳලා තියෙනවා. ඉතින් ගොඩක් අපි එකට ඉන්නෙත් ගොඩක් වෙලාව ගත කරන්නේත් ක්‍රිකට් ගහපු කට්ටියම තමයි අපි සමල්ලාට හොඳම යාළුවෝ. ඉතින් අපි ඉන්සයිඩ් අවුට් දන්නවත් එක්ක ඒගොල්ලන් හොඳට. අයි මේ අවුටත් කළු වෙන්නේ නැද්ද? නෑ කළු වෙනවා මේ දවස් ටික ඇතුලේ ඉඳලානේ බලන්නේ මැච්. ගොඩක් අර හෙවණ ඉඳලා. ඉතින් මොකද දැන් කෝචින් කරන්නත් බෑ මේ මං කෝච් තමයි කරේ ක්‍රිකට් ගැහුව ඉවරලාට පස්සේ. දැන් කෝචින් කරන්නත් බෑ මේ සිලෙක්ෂන් කමිටි එකේ ඉන්න ඉඳලා. දැන් ඉතින් මේ දවස්වල ගොඩක් මේ ඇතුලේ ඉඳලා තමයි බලන්නේ. ඒ ඉඳලා තමයි පොඩ්ඩක් අනිතේ දැන් මේ සතු වෙන්නේ අනිත් එක දැන් ඉස්සෙල්ලා මේකපුත් දැම්මම ඒකයි පොඩ්ඩක් සුදුට ඉන්නේ. අයියෝ ක්‍රිකට් කීඩා කරන ඇතරලේ මේ පසුතැවෙන සිද්ධි දුකේ තනියම තිබුණාද? කවදාවත් ඔව් අනිවාර්යෙන්ම මේ පසුතැවෙන අවස්ථා තියෙනවා. නමුත් මං හිතන්නේ ක්‍රීඩාව ක්‍රිකට් අමතක කරන්න ක්‍රීඩාවකට මං හිතන්නේ හැම දෙමාපියෙක් හරි ළමයෙක් හරි මං හිතන්නේ යොදවන්න ඕනේ. මොකද හැම මං හිතන්නේ මනසටත් හොඳයි ඔහුගේ ශාරීර යෝග්‍යතාවයටත් හොඳයි. අර පෙරදීම පෙරදුම ජය පෙරදුම ගොඩක් දරාගන්න පුළුවන් වෙනවා. මං හිතන්නේ ඒක ඉස්සරහට ඒගොල්ලන්ගේ මොන දේ කරත් පසුතැවිලි වෙන්න තියෙන ඒක හොඳට දරාගයි කියලා මං හිතනවා. අනිවාර්යෙන්ම අපි හැම දෙනාගේ මං හිතන්නේ මගේ ගොඩක් තිබ්බා පසුතැවෙන අවස්ථා. නමුත් ඒක මැත්තේ ඉඳලා අර වැටිලා නැහැ. ආයේ නැගිටලා මේ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අසන්න ඒ වගේ යන්න කලින් මේ ගහන්න ඕනේ මං. ඒ කාලේ මේ මට ඇහෙලා දෙමු දේ තමයි මේ පළවෙනි ලකුණු ගන්න ගොඩක් වෙලා ගන්න ක්‍රීඩකෙක් කියලා ලෝකෙට උ සීල ක්‍රීඩකෙන් ඉන්න ඔයා. ඒක අතන හිතවදා කරපු දෙයක්ද මා ටිකක් කළා යනවාද ඒක හරියට මට ටිකක් කළා අනිත්තර වැඩි මේ ඉතින් එහෙමයි සමහර දාට දැන් ඔයාට දීලා තියෙන රෝල් එක දැන් ඔයාට ටීම් එකේදී ද රෝල් එකක් තියෙනවා. ඒක ඉතින් කාලයක් තිස්සේ යනකොට ඒ තියෙන වගකීම් එක ක්‍රීඩා කරනවා. ඉතින් සමහරවල් අනිත්තරට වැඩි අපිට වෙලාවක් යනවා. ඉතින් ඒක මම අනේ මන්ද මොකද හේතුව කියලා ඒක එහෙමයි කියලා ඒක නැති කරගන්න උත්සාහ කළා දිනාද ඒත් එක්කම දිනුනේ නෑ. ඉතින් ඒ මට දීලා තියෙන රෝල් එක ප්ලේ කරන්න මම ඒක මගේ ස්ට්‍රෙන්ත් එක හැටියට මම දකින්නේ. ඉතින් මට මොකද හැම කෙනාටම ටීම් එකේ එක එක රෝල් එකක් තියෙනවා ප්ලේ කරන්න. ඉතින් ඒක තමන් දැනගන්න ඕනේ තමන් ඒක කොහොමද හොඳ විදිහට තමන්ගේ ස්ට්‍රෙන්ත් එකත් එක්ක තමන් ක්‍රීඩා කරන්න. ඒක තමන්ගේ විදිය. ඔව්. හරි නෙල්ගා අපි සින්දුවක් අහමු. Thank you.
අසන මේ රික්කස්ේ තිල්ලම් කරන්න පුලන් හොඳ ගයිකවක් කියන්න මොදක් කල ඔන්න කිය අපි කියව ගමු අයි ආසම සිින්දුවක් කියලද ඔයාගත් සිින්දුව කන්න පුලන් අපට සහිතයි මේ ක්‍රිකට් ගැන සිින්දු තියෙනවානේ ඒදරෙන් තව නිල්ල දිගේ කියන්න ගොඩක් චන පි සිින්දුවක් ඒවාගේ මෙයක් තමයි නිල්සන් වාස්ගේ අකළංග දින දාට කොල් ඒ හොඳ අදසක් කියල දෙන මං අසයි ඕගොල්ලොන්ට එක දන්න විදිිය කියන්නේ දිනන දාට හොඳයි කියන පැරදිනා බයි ඕක ගොල්ල තුන්දර හොඳ නිරදිනට එක් හොඳ දෙන අදක ඇත්තරම ඒකතයි මංකිවේ ජය පැරදිතුම අපි පූලගන්නා වගේම ඔය මේ හැම ඒක ක්‍රීඩා විතරන්න වෙනි හොඳක් කරාම කට්ටි හොඳ කියනවා නමුත් නරකක් කරාම අර මනද කියන් තියෙනවානේ පැරදුනා අර දිනනකොට පියවරු දාහයි තියෙනකොට මනාද තියෙන ඒ වගේ තමයි අර දිනනකොට හැම එකනාම ඉන්නවා පස්සෙන් හොඳ ගියාගෙන පොඩ්ඩක් මැච්චදයක් පරදිද්දි හැම අර වැරදි සීයක් වේනවා ඉතිං මහිතන්නේ ක්‍රීඩකයෙක් වශයෙන් ඒක උලගන්න දැනගන්න ඕනේ ඒක තමයි මනසර ක්‍රීඩා කරලා ක්‍රීඩා කරලා එක්ස්පිරියන්ස එක ලැබුණහම ඒවා ඌලගෙන වැටෙන් නැතුව ඉදිරියට යන්න පුරුදු වෙනවා අචනයි වැඩිපුරම දුක හිතුණු පරාජය මතකයක් තියෙනවා ඔව් පරාජය අපි දැකලා දෙන අතර සමහර ක්‍රීඩක මේ ක්‍රීඩා පිටියේ අනුභව අස්සත් අපි දැකලා දෙන මේක තමයි දැනනවානේ පරාජය ඔව් පරාජයක් තම 2003 වර්ල්ඩ් කප් එකේ කෙන්යාට පයි පරදිනවා පිටරට කෙන්යාට පරදිනා මත නිව්සීලන්ත වලට එක දිනලා සෙකන්ඩ් ගේම් එක හරි තර්ඩ් ගේම් එක හරි තිබේ කෙන්යාත් එක්ක කෙනයාටයි පරදිලා ඒක මං හිතන්නේ මගේ ජීවිතේ තාමත් මට ඒක දරාගන්න බැරි වෙච්ච දවසක් මොකද ඒක ඒක පරදුනට පස්සේ සම්පූර්ණයෙන්ම අපි අපේ ක්‍රීඩකෙන් හිට අපි හොඳ සයිඩ් එකක් හිටියේ වෙලාවේ අපි ක්‍රීඩකෙන් සම්පූර්ණයෙන්ම කඩාවැටුණා දැන් දවස් කීපයක් අපිට ගියා අපිව අපි එකතු කරගෙන අපි අයමත් අපේ මනස එකතු කරගෙන නැවත වරක් පරණ සංගමයට එන්න දවස් කීපයක් අපිට ගියා අදරත් මට කල්පනා කරලා බලනකොට හිතාගන්න බෑ කොහොමද තරදුන කියලා. හරි. අපි දැන් ගස්ලව් ගෙඩි අට කියන්නද කියලා බලමු කලින්. ආයෝ නම් මම දැන් කපන්න යන්නේ. කපලා එමිසරි ගණන් කරනවා බ්‍රේක් එක දාන අතරේ. මේ උත්තරේ මම කියන මම පොඩ්ඩක් වෙනස් කරනවා. වෙනස් කරනවා. මාත් වෙනස් කරනවා. මම හිතනවා 250 කියලා. 250. හරි. අශ්වි. කී 200. 200 200 මේ ඉන්න. 250යි 200යි 150යි 150යි පොඩි හින්දක් මම වෙනස් කරා 300යි මං කියනවා වැඩි වැඩි 500 වැඩි 125යි 125යි හරි මේ මොනේ අකමැති 27යි හොඳට ගැපෙන පියක් හම් වෙලා තියෙන්නේ ඒ කියන්නේ කැපෙන්නේ ආ නෑ හරි මං ගම්පු තැන වැඩි වෙනවා කසල ගපලම නේද ප්‍රථම අවතාවට මේ ලයිව් ගස්සම් ගෙඩියක් කරනවා තමයි කිරිපත්නේ කපන්න ඕ කසිය විසිපා හොඳයි වගේ එච්චරක් තියෙනවා මේ අපි බ්‍රේක් එකට ගිහිල්ලා ඇවිල්ලා ගණන් කරලා කියන්නම් හරියටම කීයක් තියෙනවා කියලා අපි අපි ටැග්ග්ක් දෙමු අපි ගස්ලාපු ගැරන්ටි එක ගණන් කරනකම් උඹ රැඳිලා ඉන්න ඉක්මනට එන්න මේ අදේ තියෙනවාගේ ගස්ලව් ටික දාපු ටිකාන මේ අද තියෙන විසල්ට ආ පවසරක මතක් කරගමු උත්තරේ වෙනස් කරන්න බෑද කියදාකි අපි මත රෙකෝඩ් එකසි පනයි දෙසි පන තුන්සියයි අයියා එක සීසිවා කියල වට මතකයි මගේ ළඟ කියන මතු කරේ බලමු සිට කනගල්ල සෑන්වාසින් එන්න දෙසී පලස් දෙකයි ඇත්තර දෙසී පනාකව කවු දෙසී පනාකව කවුද මම දෙකෙන් බදුවක දෙකෙන් බදුර අයන අවුදු සොන්න කියල දෙවන් සෑන් මේක නම් මොකක් කර හිතන්න පුලන්න ඇපට මේ මේ පඩි කතියක් තියෙන සම්බන්ධකමකුත් තිබ්බා තිබ්බා ගස්ලපු දැනුම හොඳයි දැනුම
දන්නේ නැහැ මම නිකන් හිතුවා මේ දැකලා ඉස්සල කිව්වේ 400ක් කියලා. ස්කෑන් කිරීමේ පොඩි හැකියාවක් තියෙනවා කියන වයිසප් එක. හරි. අපි තෑගිකුත් දෙන්නම් අයියේදී. ඔයාලා දෙතරන්නේ හැමෝටම තෑගි දෙන්නම්. ඔයාගේ ජයග්‍රහණ වෙනුවෙන් අපි හැමෝටම තෑගි දෙන්නම්. ඕ හරි. මේක තියෙන අය රූපලාවන්‍ය සත්කාර නිෂ්පාදන පෙළක් තියෙන හර්බල් බ්ලූම්ස් එතින්. ෂැම්පු තියෙනවා. ඔක පාස් කරන්න අයියේ. රශ්මිද? ක්‍රීම් තියෙනවා, නයිට් ක්‍රීම් තියෙනවා, ඩේ ක්‍රීම් තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා ගාලා. තව රස වෙන්න පුළුවන්. ඒවා තව සුදු වෙන්න ඕන. හර්බල් බ්ලූම්ස් තියෙනවා. ඕකේ උනත් ආයර පාවිච්චි කරන්න පුළුවන්. අකලං කොහොමද ලස්සන ඒවට ඉතින් ෂැම්පු එන්නේ නැහැ නේ ඔබට. හරි. ඒත් එක්කම සයිත අපි තව සින්දුවක් අහමු. සීන දෙව්දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ. සීන දෙව්දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ. කටුතියේ උපමානේ සසඳන්නේ ඔබේ නම ආදරේ. ට වෙන සිලෙක්ට කෙන කවා ගන්න ඊළඟ මාසත් වනේ මේ අවුරුදු උත්සවලට ඉන්විටේෂන් සලින්
අවුරුදු උත්සව බලන්නත් යනවද වෙලාවට? ඔව් පොඩි කාලේ ගිහිල්ලා තියෙනවා. දැන් හැබැයි ඇත්තම කියනවා නම් මේ අපි නෑද එක්ක වුණාම සින්දුවක් කියනවා මොන හරි අපි ගෙදර තියෙන දෙයක් කරලා ගාලා ඉස්මඩයක් කරගන්න පොඩ්ඩක් සෙල්ලම් කරලා අපි සින්දු කියනවා. අගලඟ අවුරුදු උත්සව ළඟද ගිහිල්ලා තියෙනවා දන් දෙමුර ගිය කවද්ද? අවුරුදු උත්සවට ගිහින් දැන් මගේ යාළුවෙක්ගේ ෆැමිලි එකක් ඕගනයිස් කරපු අවුරුදු උත්සවයකට ගියා. ඒක ගිහිල්ලා මේ අරුදු කුමාරයා වුණා. අවුරුදු කුමාරයා තිබෙනේ තරඟ වලට සහභාගි වෙලා තරඟ 6ක් දින්නා. 6න් 7ක් දින්නා. මම දෙකයි දුන්නේ. හැම මේ ඔක්කොම ඔයාලට දෙන්න බෑ කියලා. සෑගි දෙකක විතරයි දුන්නේ. එදා ඔයා ආදාශන්නයි වගේ වුණා දෙදායි. 7ක් දිලා 7න් 2යි දුන්නේ. මොනවද දෙන්න තරඟ? ගොඩක් හොඳටම ගියේ කොට්ට පොර තරඟේ තමයි. ඒ කියන්නේ බොඩි බිල්ඩින් කරන යාළුවෙක් තමයි හිටියේ. එයා මේ කියන්නේ ජීවිත කාලෙටම කොට්ට පොර ඇත්තටම හැම වෙලේ හොයාගෙන ගිහිල්ලා ගන්න කෙනෙක්. පැරදිලා තිබ්බේ නැහැ මට පැරදුනා. ඊට පස්සේ අදටත් තන් කේන්ද්‍රී ගානවා ඉතින්. වාඩිදස් කොට්ට පොරට ආරාධනා හම්බුනේ නැද්ද? අරයාගෙන් නම් හම්බෙනවා, යාළුවගෙන් හම්බෙනවා, ඊළඟ එකට එන්න කියලා. එයාට කොහමද පරද්දන්න ඕනේ කියලා. ගියේ නැහැ. ගියේ නැහැ. පොල්ලකින් හරි ගෙව්වා. හරි, තාත්ත පුංචි ලක් අපිට ඉතුරු වෙලා දෙනවා මේ කිවිඳනත් එක කතා බහ කරන්න අවුරුදු දවසේ. මේ අපි පුංචි විරාමයකට ගිහිල්ලා ඉක්මනට එනවා. අන්දේ විනාඩ ගීත ගත කරන්න රැඳිලා ඉන්න මේ අලුත් අවුරුදු දවසේ අද මෙහෙමයි. අරු දවසේ මේ කිවිඳ නැත්තකින් අපිට තව විනාඩි කීපයක් තියෙනවා ළඟ. තව තෑගිඩියක් තියෙනවා දෙන්න. ඒකට පොඩි තව අරුදු ක්‍රීඩාවකුත් අපි කරමු. ඊට කලින් අශාන් නැගි රික්වෙස්ට් එකක් තියෙනවා. ලැබර මිත්‍රයාගෙන් තව සින්දුවක් අහන්න ඕනේ කියලා. සින්දු මුකුත් නොකිය ඉන්න තමයි අදාවේ අයියා අද්දේට සින්දු තුනක් විතර කියන්න යන්න. මොකද ඒ කියන්නේ? මේ ජීවනේ. යාළුවා ගෙල්ලීම. තරම යාළුවා නේ නායකෙක් කින්දා ඉල්ලුවාම ක්‍රීඩකෙක්. පුරුදු කියලා නෑ හැබැයි කියමු අපි කොහමද.
සමරන වෙලාවේ සීලම අම්මවරුන් වෙනුවෙන් මේ ගීතය අම්ම නැත්තම නාරු දෙන්නේ නැහැ. හරි අකලංග මේකෙන්වත් දිනන්න බලන්න. හරිද? ඉදිකට නූල් දාලා තියනවා නේද? දාලා තියනවා. තියනවා. දාලා තියනවා. ඔව්. දැන් මේක වෙනකට කරන්න දෙන්නේ නැහැ තනියම කරන්න තියෙනවා. හා තනියම කරන්න තියෙන්නේ. හරි. මට අක්ගල එවන්නම්. පරිස්සමෙන් ගන්නයි. හරිදවා. ඔව්. මොකද අරනෝ? ඔව්. මට අදරිස. ඒක හිල නැහැ. එයා බොඩක් අහු වෙන බුලගයි වෙලා ඉතින්දත් අම්මා දාන්න කියලා පෑ දෙයක් ඉඳලා අද දැම්මත් කලින් දණුන් ගහගන්න නේද හරි උලක් දෙන්න එනයි ඔබ පාස් කර නැවා මේකවත් දිනන්න එපා යාලමයි දිනයිද අය මේක අනිත් වැඩේනේ නරේ දානවා පොඩ්ඩක් පොරේ වෝ රියසල් කරන්න බෑ හරිද රෙඩිද එක පාර ගමු ඈ හරිද හරි අයියෝ ඕ ඕ ඉන්න දාලා කිවරයි හරිද අශමයි ආ වෙලක හරි එහෙනම් මම කවුන්ට් කරන්න 1 2 3 හරි අපි අපි හරි බලමු අනිත් තැනට අවස්ථාව දෙන්න. හරි පොඩ්ඩක් ඉන්න මග. මේක මේ හදිහට කපල නෑ. මේක හිල පොඩි. බලමු පිළිලා එක කවුද දිනන්නේ කියලා. අසන්න එනවා මේ. මේක අමාරු පේන්නේ. හරි. හරි. දෙක. ඒක යන්න මේ. හිල එනවනේ. දෙකේ. බලන්නේ හරියට ලබලා උදේට ගන්නයි ඉදර මලකට වෙලා තමයි ප්‍රැක්ටිස් කරලා ඉන්නවා නේද එමේ දැන් අර තියෙනවා මේ නූල දාන ගැජට් එකක් තියෙනවා ඒකින් මේක ගෙනවනවා ඒකට පුරුදු වෙලා නෑ නෑ ඒක වැඩි අදාල නෑනේ අන්න එන තුමාවට හරි කිසිදු ක්‍රිකට් කීඩකේ කුට ඉලිකට නූල තමයි නෑ මේමයි අර තේම තේම තේම
ඒකෙන් හරි යක්දාන කරපු කෙනා අපි සතුටුයි. සජිත එහෙමසේ දා ගන්න අවුලක් නැහැ. ඒකට තමයි අපි ටැග් එකක් තියන දෙන්නම්. වඩරක මේ කොට ක්වීන් ස්ටාර් ෂොප් එකෙන් තියෙන gift pack එකක් ඒගොල්ලෝ තමයි අදිට. සතියෙම ටැග් කරනවා. ක්වීන් ස්ටාර් එකෙන් මෙන්න තියෙන. ඉදිකට දැනගන්න බා. හරි මේක දෙන්න. රශ්මිට මේකයට ක්වීන් ස්ටාර් එකෙන් ටැග් යම් වෙන. හරි අවසාන විනාඩි කීපෙ ඉන්නේ. අපි දැන් මුළු රටේ ඉන්නේ මොගොල්ලොන්ගේ දයබර රසිකයන්ට ක්‍රීඩා ලෝලින්ට සුපදන්න අවස්ථාවක් තියෙනවා අකලංග විනාඩියක් විතර. ඔය මුලින්ම වාගේ දයබරින් රසිකයන්ට සුපදම අපි අර කැමරේ. මේ අලුත් අවුරුද්ද ලැබුවා අලුත් අවුරුද්ද මේ මුළු රටේ සියලු දෙනාටම කිරියම් පෙරින් ඉදිරියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ ආයතනයට T1 එකට සහ මේ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් පංශීවතියට එයාට මම කෝල් කළා කියලා. චුට්ටකේ පංශීවතියන් පංශීවතියන් හද ඒක නෑර ලිලිම ඕක මට ප්‍රශ්නයක් වුණ මේ සින්දුවක් ඕක. එහෙමකද ඒක? ඒ කියන්නේ මුල් කාලේ මම ඕකේ තේරුම දන්නේ නැහැ. මම ඕක කියනවා ඉතින් මේ හරි ආසයෙන් කියනවා බලද්දි ඒක තේරුම වෙනම එකක්. එයා ඒක තේරුම් දන්නා නෑ. එයා කොහොමද දන්නේ? මම දැනගෙන හිටියෙත් නෑ. පංශීවතියගේ නමත් කියමු මම යන්නේ. ශෂිනී. 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 හරි. නෙල්ගා. ඔයගේ දාබර රසිකයන්ට ආඩම් ක්‍රීඩා ලොලින් නෑ නේද? ආදරේ සාමයේ සතර පේච සුබම සුබ නවසරක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අයි කනකට වෙන්නේ නොනදා ගන්න බැරි චිකෙන්. ඔව් හැමෝටම හැම ආගමකට දහමකට ජාතියකට සුබ පතනවා. ඒ වගේම ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරි වේවා කියලා wish කරනවා. හරි. ඔව් මට මේ අපූර්ව අත්දැකීමක් විශේෂයෙන්ම පරිණත අතරමයි මේ අලුත් අවුරුද්ද පිටින් ගෙදර එළියේ ඉන්නේ. මම හිතනවා ලැබුවා වූ වසර විශේෂයෙන් ඔබටත් මේ කාර්ය මණ්ඩලය ඇතුළු ලක්වාසි සීලුම දෙනාටම කිරියෙන් පැතිරෙන ඉතිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉල්ලා සිටිනවා. ක්‍රිකට් කණ්ඩායම් පිටිපස්සේ ඉඳගෙන ඒගොල්ලෝ ධෛර්යමත් කරන්න. විශේෂයෙන් ඉස්සරහට ලොකු තරඟ ගොඩක් අපිට තියෙනවා. ඒගොල්ලන්ව ධෛර්යමත් කරලා ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. හැමෝටම සතුටින් පිරුණු නව වසරක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව තමයි අපේ හිතේ තියෙන්නේ. සතුට අවුරුද්ද හැම දවසකම රැඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයෙත් තැන්කියු සියලුම දෙනාට. ඇත්තටම අශන්නයි ඕගොල්ලෝගේ මිසක් එක්ක මෙහෙම එකතු වෙන්න ලැබීමත් වාසනාවක්. බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් ඒක. අකරන්න මම කිව්සරයක් කතා කරලා තියෙනවා. මේ මුලින් කසාද දෙන්න බැරි වුණා. ඊට පස්සේ රටවල ඉඳලා බැරි වුණා කොහොමද? අද වන් දවසක් ගෙන ගන්න පුළුවන් නේද? අද සුදී අපිට කතා කරලා ටීවී වන්නකට ඇවිල්ලා අපි ගොඩක් අචානකව වගේ ගෙදර හිටියේ නැතුණාට මෙතනත් අපි ෆැමිලි එකක් වගේ අපි එන්ජොයි කරලා ත්‍රීලු කරලා සෙල්ලම් කරලා මේ නූල් දාලා නූල් දාන්න පුරුදු වෙලා හොඳ අත්දැකීමක් ලබා ගත්තා. ඊළඟට ගස්ලා බුලේ අත්දැකීම් වන්න කීයක්? දැන් අතරම ඊළඟ මේ තරගය නම් දිනනවාමයි කස්කවාරි. අපි අයි දවසක අයි දේ වගේම තව කට්ටියක් එක අපි අම්ම වෙනං ආයෙත් තැන්කියු. අවුරුද්ද ජයවා සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. JNB සංගීත කණ්ඩායමටත් අපේ කාර්යමණ්ඩලයේ සියලු දෙනාටත් හැමදාම මේකට දායක වෙන මුල් ලංකාවටවත්. හරි අපි අකලංක සින්දුවක් කියාගෙන අද අපි සමවර්ගන යමු. ආයි කවද්ද ප්‍රංශ යන්නේ? ළඟ දෙනවද? ඔව් තාම දවසක් නෑ යනවා. හරි අපි යමු. කලටි කිරිලියා නුඹ වේවිලු කබරෙ
ගියත් අවසරයක් ගන්නට වේවි ගල ගලවා අතේ තියා උඹ නටවයි ඒ ළමයා පණවලා දරුණු දන්න වන්දන නීතේ එක යායේ කකා වැටි එකා වගේ එකට හිටි එක පවුලේ උපන් ලෙසේ කළ ආරක්ෂා අනුව දමනවාලු කරත්තයක වඳිනවා අපට හිටිය ලබට කැකුළු නාබර වසා කසදෙනං කසය හරි පිට බේතකි එක යායේ කකා වැටි එකා වගේ එකට හිටි එක පවුලේ උපන් ලෙසේ කළ ආරක්ෂා නාස් ලනුව දමනවාලු කරත්තයක බඳිනවා අපට හිටිය ලපටි කැකුළු නාබර වසා අපට හිටිය ලපටි කැකුළු නාබර වසා අපට හිටිය ලපටි කැකුළු නාබර වසා